මිත්‍රවරුණි, ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා, politicians and diapers must be changed often and for the same reason. ඒගෙන ජනතා නියෝජිතයන් සහ ඉන කඩයන් බිලින්දන් අන්දන සමහරක් වෙලාවට වැඩිහිටියන්ටත් අන්දන ඉන කඩයන් නිතර නිතර මාරු කළ යුතුයි කියලා. ඒද එකම හේතු කාරණාව නිසා. අද අප ජීවත් වෙන මේ කාලය ජනරජයට ඉතාම අඳුරු කාලයක්. මේක ජනතා පාලනයට ඉතාම නපුරු කාලයක්. අමතක කරන්න එපා, අප ජීවත් වෙන්නේ ජනරජයක, ජනරාජ්‍යයක, ජනතාවගේ රාජ්‍යයක. ඒකේ තේරුම තමයි මේ රාජ්‍යයේ, මේ භූමියේ, මේ සම්පත්වල පරම ආධිපත්‍ය, ඒකාන්ත අසීමාන්තික අයිතිය සහ පාලනය කිරීමේ බලය තියෙන්නේ ජනතාවට. නමුත් අද අපට අත්වෙලා තිබෙන ඉරණම මොකක්ද? ඒ පරමාධිපත්‍යයට අයත්වන ඡන්ද බලය. බොහෝ වෙලාවට අපේ ජනතාව හිතනවා මේ ඡන්ද බලය කියලා කියන්නේ මැතිවරණයකදී ගිහිල්ලා ගහන කතිරය කියලා. නැහැ. ඡන්දය කියන්නේ ඔබේ කැමැත්ත, ඔබේ අකමැත්ත, තීරණ ගැනීමේ අයිතිය. ජනරජයේ තීන්දුව තීරණ ගැනීමේ පරම අයිතිය තියෙන්නේ ඔබට, ජනතාවට. නමුත් අද අපට මොකද්ද වෙලා තිබෙන්නේ? වියත්මගේ අපි සටන් කරන්නේ කුමක් වෙනුවෙන්ද? මැතිවරණයක් වෙනුවෙන්ද? පක්ෂයක් දිනවන්නද? පුද්ගලයෙක් දිනවන්නද? නැහැ. අප මේ කතා කරන්නේ, මේ සටන් කරන්නේ ජනතාවගේ, ඔබේ, මගේ, අප සියලු දෙනාගේම තීරණ ගැනීමේ අයිතිය වෙනුවෙන්. කොහොමද ඒක අපිට නැති වෙලා තිබෙන්නේ? 19 වැනි සංශෝධනය හරහා වසර 4.5 ඒ කියන්නේ සම්පූර්ණ දුර කාලයට මාස 6යි අඩු. සීමා නිර්ණ කාලය සහ මැතිවරණ කාලයත් ඒකට ඇතුළත් කරොත් සම්පූර්ණ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ දුර කාලයම, ඒ මුළු දුර කාලය පුරාවටම අපේ තීරණ ගැනීමේ අයිතිය, අපේ ඡන්ද අයිතිය අපෙන් උදුරගෙන තිබෙනවා. හොරකම් කරලා තිබෙනවා, හිර කරලා තිබෙනවා, අපේ අත් දෙක ගැට ගහලා තිබෙනවා. ජනතාවගේ අත් දෙක ගැට ගහලා ජනතාවට කිසිම දෙයක් කරන්න බැරි වෙන විදිහට අපිව හිර කරලා, තද කරලා පාර්ලිමේන්තුව අද ඔවුන්ට කැමති විදිහට, අත්නොමතික විදිහට ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තිබෙනවා. පහුගිය අවුරුදු ගණනාව පුරාම සිද්ධ වුණේ අන්න ඒකයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔප්පු කරෙත් ඒකයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කිව්වේ මොකක්ද? ජනතාවගේ තීරණ ගැනීමේ අයිතිය අවුරුදු 4.5 හිර කරලා තිබෙනවා කියලම තමයි. අන්න ඒ වැරද්ද වෙනුවෙනුයි, වැරද්ද නිවැරදි කරන්නයි අපි සටන් කරන්නේ. පහුගිය කාලයේ පුරාවටම මේ වියත්මගේ සියලුම සහෝදර සහෝදරියන්, විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් සියලු දෙනාම කෑ ගහලා කිව්වේ මොකක්ද? ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරන්න කියලා. එච්චරයි. මොකද අවසාන තීරණේ අනිවාර්යම තිබිය යුත්තේ ජනතාවටයි. අපි කතා කරනවා නීති ආධිපත්‍ය ගැන. මිත්‍රවරුනි, මතක තියාගන්න, නීති ආධිපත්‍ය අපි තහවුරු කරන්න ඕන, නීති ආධිපත්‍ය වෙනුවෙන් අපි සටන් කරන්න ඕන. ඒ නීතිය ජනතාවට සාධාරණ වෙනකම් පමණයි. නීතිය හදන්න අපි පත් කරලා තිබෙන ව්‍යවස්ථා දායකය ඔවුන්ට වාසි වෙන විදිහට නීති හදා ගන්නවා නම්, ජනතාවගේ ඡන්දයිතිය නැති කරලා ඔවුන්ට කැමති විදිහට නීති හදා ගන්නවා නම්, එහෙනම් එතන නීති ආධිපත්‍ය තහවුරු කරන්න, නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න ජනතාව බැඳිලා නැහැ. ඒක නිසා අපි කියනවා, ඉතම මොනාකම ඉතම ජනතාවගේ ඡන්දයිතිය නැතිවීමේ ගැටලුවට විසඳුමක් ලෙස අපි කියනවා 19 වැනි සංශෝධනය නීති විරෝධී, ජනරජ විරෝධී, ජනතා විරෝධී, ජනතා පාලන විරෝධී. එනිසා ජනතාව වන ඔබ, ඔබේ ඡන්ද අයිතිය වෙනුවෙන්, ඔබේ නැති වූ ඡන්ද අයිතිය වෙනුවෙන්, ඔබේ හිර කරලා තිබෙන ඡන්ද අයිතිය වෙනුවෙන්, ඔබේ ගැට ගහලා තියෙන අත් දෙක නිදහස් කර ගැනීම වෙනුවෙන් දැන් පෙළ ගැහෙන්න, ඔබේ ජනතා නියෝජිතයන්ට බල කරන්න මේ පාර්ලිමේන්තුව මේ දූෂිත, අසාර්ථක, ජනතාවට පිළිගත නොහැකි කූට කුමන්ත්‍රණ වලින් ඔවුන්ගේ බලය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන මේ පාර්ලිමේන්තුව ගෙදර යවල ජනතාවට කැමති අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අවස්ථාව දෙන්න කියලා ඔබ දැන් බල කරන්න.